අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍යහාරීටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල අයහපත් කාලගුණය බිලිගත් ජීවිත සංඛ්‍යාව 12 දක්වා ඉහළට රඹුකන සහ නාරම්බල නිවාස නායෑම් වලින් සිව් දින කුමාරුට දිස්ත්‍රික්ක රැසකට නායෑම් යන තුරු ඇඟවීම් නායම් අනතුරු ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් වෙන්න අදිමදි කරනවා යන්න කැමති වුණත් පදිංචියට ඉඩම් හිඟයි ආචාර්ය ගාමිණී ජයතිස්ස කියයි අයහපත් කාලගුණය නිසා යාපනයේ සහ කිරිනොච්චියේ පාසල් වසාදමයි දෙවරින්ට තනතුරු ඇඟවීම් ගුරු විදුහල්පති තෙල් වරාය විදුලියේ ජාතික විරෝධතා දිනය අද උද්ඝෝෂණයට සහභාගී වූ ගුරුවරියක් මරුට සෞඛ්‍ය වෘත්තීය සමිති පැය 25ක වර්ජනයක් කරමයි රෝගී නසරන වෙයි ඩොලර් නැති ආණ්ඩුව වලිගේ නැති ගොනා වගේ ගම්මන්පිල කියයි තෙල් මිල වැඩි කරන්න ගම්මන්පිල මුදල් ඇමතිට බහර දෙයි පොහොර ඉල්ලා ගොවීන් අදත් මහපාරට නැනෝ රාජා ගෙන්නුවේ ලංකාවට ගැලපෙනවද කියලා පරීක්ෂණයකින් පසුව නෙවෙයි මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී පිළිගනි ගොවීන් සමග ආයුධ සන්නද්ධව පාර්ලිමේන්තුව වටලන්න හදන මන්ත්‍රී කෙසල් වත්තේ අතුරුදන් වූ දැරියන් සොයා විමර්ශන ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා ගත වූ පැය කිහිපය තුළ රඹුක්කන දොඹේ මඩ සහ නාරම්මල ප්‍රදේශයේ සිදු වූ නායෑම් හේතුවෙන් පුද්ගලයන් සිව් දිනකු මිය ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා ශ්‍රී ලංකා ගුවන් හමුදාව හදිසි ආපදා තත්ත්වය සඳහා බෙල් බීච් ක්‍රාෆ්ට් ඇතුළු ගුවන් යානා රැසක් සූදානම් කර ඇතැයි වාර්තා වනවා දිස්ත්‍රික්ක 10කට පැන වූ නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි රඹුක්කන දොඹේ මඩ ප්‍රදේශයේ සිදු වූ නායාමකින් නිවසක් සම්පූර්ණයෙන්ම යටවි එහි සිටි තිදෙනෙකු මිය ගොස් තිබුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ එම නිවසේ සිටි මව වයස අවුරුදු 8ක් වන ඇගේ දියණිය සහ වයස අවුරුදු 13ක ඥාති දියණියක් බවයි වාර්තා වුණේ. නිවසේ සිටි පියා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහල වෙත මාරු කර යවා තිබුණා. මේ වන විට එම ප්‍රදේශයට යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබෙනවා. संपूर्ण कड़ान मगे मस्ना हिटी बलदारी तम मेघ वगकिया අලවෝ පොලිස් වසමේ නාරම්බල වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මව දේනිය සහ පුතා නිවස තුල සිට ඇති අතර තුවාල ලැබූ දේනිය නාරම්බල රෝහලට ඇතුළත් කිරීමේ නඩතුරුව ජීවිතක්ෂයට පත් වූ ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. පොලිසිය සඳහන් කළේ මියගිය තරුණිය වයස අවුරුදු 23ක් වූ වෙන්නෝරුව ප්‍රදේශයේ පදිංචි කොළඹ පුත්කලික රෝහලක හෙද නිලධාරිනියක් ලෙස සේවය කළ තරුණියක් බවයි. අනතුරින් මවට සහ සොහොයුරාට තුවාල සිදුවී නොමැති අතර අලවෝ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. පවතින අධික වැසි තත්ත්වයේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ පහළ කඩු ගන්නව ගල්පින්ගේ අසල මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ මෙලසව හිර වී තිබුණා. උඩරට දුම්රිය මාර්ගයේ නායයාමේ අවධානම හේතුවෙන් කොළඹ කොටුව හා මහනුවර දුම්රිය ගමන් වාර 8ක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. අධික වැසි තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. බදුල්ල, කොළඹ, කලුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, නෝරෙලිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට එම නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බවයි ජාතික කොට්නැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවේ. අංගමෝ ජලාශයේ වාන්දුරට දෙකම තව දුරටත් විවෘතයි. පවතින අධික වැස සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් මේ වන විට රාජාංගනේ ජලාශයේ වාන්දුරට තුහින් වාන්දුරට 10ක් විවෘත කර තිබෙනවා. රාජාංගනේ ජලාශයේ වාන් දැමීම හේතුවෙන් අනුරාධපුර පුත්තලම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබුණා. අනුරාධපුර පුත්තලම මාර්ගයේ ඇතැම් ප්‍රදේශ මෙලෙස ජලයෙන් යට වී තිබුණා. කලුගඟේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. අත්තනගලු අය පිටාර ගැලීම හේතුවෙන් අත්තනගල්ල ගම්පහ සහ ජායල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පහත් බිම් රසක් ජලයෙන් යට වී තිබුණා.
අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් කිරිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට දිනේ වසා දැමීමට දිස්ත්‍රික් ලේකම්වරයා තීරණය කර තිබෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් උතුරු පළාතේ පුත්කලින් 12,000කට අධික පිරිසක් පීඩාවටපත් වී තිබුණා. මේ හේතුවෙන් යාපනයේ දිස්ත්‍රික්කයේද අද පාසල් වසා දමා තිබුණා. මෙතර ඇතිවිය හැකි ආපදා තත්වයන්ට සහන සැලසීම හා මුදවා ගැනීම කටයුතු සඳහා ගුවන්යානහා ඊට අදාළ බටපිරිස් ස්ථානගත කර සූදානම්ින් තිබීමට ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මෙවන විට උපදෙස් ලබා දී තිබෙනවා. අද දිනෙත් අපි වැසි බලාපොරොත්තු වෙනවා. තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ උතුරු වයඹ බස්නාහිර සබරගමු අනුරාධපුරය ඊට අමතරව නුවර නුවරඑළිය වගේ පළාත්වල ගාල්ල මාතර සහ පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල තරමක තද වැසි සාමාන්‍ය මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. අදට සාපේක්ෂව හෙට සහ අනිත් දින දිනවලදී මේ වර්ෂාපතනයේ ප්‍රමාණාත්මකව අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. නැවත දෙනුම් දෙනතුරු නිරිත දෙක බෙංගල බොක්ක සහ දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දෙනුම් දී තිබෙනවා. ස්වාභාවික ආපදා අද ඉතා සාමාන්‍ය තත්වයට පත් වෙලා ලෝකයේ පුරාම දිනපතා ස්වාභාවික ආපදා වාර්තා වෙනවා. සමහර ස්වාභාවික ආපදා වලින් ජීවිත බේරගන්න අවස්ථාව තිබෙනවා. නමුත් සමහර අවස්ථාවලදී අපගේම නොසැලකිලි නිසා අනන්ත අප්‍රමාණ ජීවිත අහිමිවීම සිද්ධ වෙනවා. දැන් මේ වන විට අප මුහුණ දෙමින් සිටින මේ ආපදා අවස්ථාවේදී පුරවැසියන් ලෙස අපේ වගකීම කුමක්ද? සමහර නායයන් සහ ගම් වතුර සිද්ධිවලදී ජීවිත බේරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ ආපදාවල ඇති ක්ෂණික ස්වභාවය නිසායි. නමුත් දැන දැනම අප සමහර විට කෝච්චියට බෙල්ල තියනවා. මොනතරම් අනතුරු වැගවීම් පූර්ව දැනුම් දීම් කළත් සමහර පුද්ගලයන් ඒවා සලකන්නේ නැහැ. අද වන විට ජාතික ගොඩනැගිලි පරිවේෂණ ආයතනය අපේ රටේ නායයන් බොහෝ ස්ථාන නම් කර අවසන්. නමුත් අපට සම්පූර්ණයෙන් එම ස්ථානවලින් ජනතාව ඉවත් කර ගැනීමට තාමත් හැකියාව ලැබී නැහැ. ඒ පිළිබඳව අපට කතා කළ ජාතික ගොඩනැගිලි පරිවේෂණ ආයතනයේ නායයන් පරිවේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා. මේ වන විට ලංකාවේ පවුල් 15,000කට අධික ප්‍රමාණයක් අඳුරගෙන තියෙන අධ්‍යවදානම් පවුල් විදිහට ඒ පවුල් මේ වන විට ක්‍රමානුකූලව සුදුසු ස්ථානවල පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සමහර පුද්ගලයන් මේ ඇත්තම තමන් ඉන්න තැනින් ඉවත් වෙන්න කැමති නැතිකම. රම්බුක් කරන සිද්ධියේදී 4 දිනකගේ ජීවිත නැතිච්ච තැන ඇත්තම අපි හඳුනගෙන මේ පුද්ගලයන්ට එතනින් ඉවත් වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න ලෙස දැනුම් දීපු තැනක්. එක පැත්තකින් ඒක. අනිත් කාරණේ විදිහට ගත්තාම ඇත්තම දැන් ඒගොල්ලෝ සුදුසු තැන්වල පදිංචි කිරීම සඳහා ඉඩම් අවශ්‍යයි. ඒතර ඉඩම් සෙවීමේ දුෂ්කර කාර්යභාරයක ඇත්තම ප්‍රාදේශීය ලේකම්වරු දිස්ත්‍රික් ලේකම්වරු ජාතික ගොඩනැගිලි පරිශ්‍රය සමිතියෙන් නිලිනනවා. ඒ ජනතාව ඇත්තට මේ පදිංචි ස්ථානයෙන් පදිංචිලා ඉන්න එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ සිද්ධි වැඩි වෙන්නේ මේක අර දීර්ඝ කාලීන වැඩ කටයුත්තන් නිසා. ඒ කාලය අතරතුර යම් යම් අනතුරු සිදුවෙන්න පුළුවන්. මොකද මේ පුද්ගලයන් මේ ස්ථානවලම පදිංචි වී සිටීම තුල ජනතාව ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග රජයක් විදිහ ගන්න අතර ජනතාව විසින්ම මේ නායයම වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ජනතාවගේ විශේෂම ඉල්ලා සිටිනවා මේ ජීවිත අයිති ඔබට. ඒතර ඔබේ ජීවිත ආරක්ෂා කර ගැනීම ඔබ සතුයි. මේ ගෙවුණු දින කිහිපය තුල අපට ලැබ විවිධ දර්ශන වලින් පැහැදිලි වන්නේ සමහරුන් මේ ආපදා අවස්ථාව විනෝදයේ පිණිස යොදා ගන්නා බවයි. දරුණු ලෙස නායයමින් තිබූ ස්ථාන බලන්න පුංචි දරුවොත් එක්ක එකතු වෙන ආකාරය දක්නට ලැබුණා. තවත් සමහරුන්ට ගේ තුලට ගලාගෙන ආ ජලය මොනතරම් අපවිත්‍රද කියන එක අමතක වෙලා ජලයේ දියබුම් ගහන අයුරුද දක්නට ලැබෙනවා. මෙවන් අවස්ථාවක පාචනය කොලරාව වැනි රෝග ඇතිවෙන එක ගැන අවබෝධයක් නැතිවීම පුදුමයට කරුණක්. සමහරුන් ගම් වතුර අවස්ථාවේ සැබෑ තත්වයේ නොදැන අනතුරට පත්වෙනවා. Taman ගිලන එකක් නැහැ කියලා හිතලා දියේ ගැඹුර දන්නේ නැතිව වතුරට බහින්න එපා කියලා මේ වෙලාවේ මතක් කළ යුතුයි. ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගම් වතුර නිසා ජීවිතය අහිමි වුණා. තවත් සමහරුන්ට ගම් වතුර සෙල්ෆි ගන්න සුන්දර අවස්ථාවක් වෙලා මේ අතර ගම් වතුරෙනුත් අසාධාරණ ලෙස හම්බ කරන් කන මිනිස්සුත් ඉන්නවා. අනුරාධපුරයේ ජලයෙන් යටවු මාර්ගයක වාහනයක් එගොඩ කරන්න රුපියල් 5000ක් ගන්න මිනිස්සුත් මේ අතර සිටීම මිනිස්කමට නිගාවක් බවයි කිව යුත්තේ. ආපදාවක් වෙලා තියෙන අවස්ථාවේදී මේම රථයකින් වාහන අදිනවා රුපියල් 5000ක් අය කරනවා. ඒක අසාධාරණයි මේ ආපදාවක් වෙලා තියෙන අවස්ථාවේදී
මේ වාහන ටිකක් එකට මෙකට කරන්න තියෙනවා. ඒ හින්දා අසාධාරණ ලෙස මේ වගේ රුපියල් 5000ක් 6000ක් ගන්නවා මේ මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා. මේ වගේ විපත් තමයි මේ රටට වෙලා තියෙන්නේ. මේ ආපදා අවස්ථාවේදී කොවිඩ් ඇති බවත් අද බොහෝ දෙනෙකුට අමතක වෙලා. ආපදා අවස්ථාවේදී කොවිඩ් පුකුරු හදාගත්තොත් සෞඛ්‍ය අංශ වලට සහාය වෙන්න තියෙන ඉඩ ඉතා අඩු බවත් අමතක කරන්න එපා. මේ ස්වභාවික ආපදා අවස්ථාවේදී වගකිව යුතු අංශවල නිවේදන අකුරටම පිළිපදින්න කියලා වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඔබට මතක් කරනවා. අද දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු විදුහල්පති තෙල් වරාය විදුලි ඇතුළු වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි ප්‍රධාන විරෝධතාවේ අද පසරු 2ට කොළඹ ලිප්ටන් වටරවමේදී පැවැත්වුණා. මේ අතර ඊට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා. රාජ්‍ය දේපල සහ රට සතු සම්පත් විදේශීය සමාගම් වලට විකිණීමට එරෙහිව මෙන්ම වැටුප් ගැටලුව ඇතුළු ගැටලු රැසක් මූලික කරගෙනමින් මෙලෙස ප්‍රධාන වෘත්තීන් රැසක වෘත්තීය සමිති අද දින විරෝධතා දිනයක් ලෙස නම් කළා. අද දිනේ දිවයිනේ ප්‍රදේශ රැසක සිය විරෝධතා දිනය සංකේතවත් කරමින් විවිධ විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා. ඊට විවිධ ශේෂ්ත්‍රයන් නියෝජනය කරන වෘත්තීය සමිති එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. වෘත්තීය සමිතිය සිය විරෝධතා දිනේ ප්‍රධාන රැලිය සහ විරෝධතාවය කොළඹ ලිප්ටන් වටරවම මූලික කරගෙනමින් පවත්වනු ලැබුවා. පැහැදිලිවම ආණ්ඩුවට කිව්වේ එකම කාරණාවයි එළඹෙන 12 වෙනිදා අයවැයට පෙර අපේ ගැටලු විසඳුමක් ලබා දිය යුතුයි. එම ලබා නොදුන්නොත් 12 වෙනිදා අපි මේ රටට සියලුම ගුරු විදුහල්පතිවරුන් කැඳවන්න අවශ්‍ය කරන සියලු කටයුතු සංවිධානය කරලා අවසානයි. ජාතික විරෝධතා දිනේදී මේ රටේ දීවර ජනතාව, ගොවි ජනතාව, වතු ජනතාව, ඒ වගේම මේ රටේ වැඩ කරන පන්තිය අද දවසේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානයත් එක්ක අත්වල් බැඳගෙන ඔවුන්ගේ සමගියේ දෑත් අප වෙත දිගු කරන්න කටයුතු කරයි. නිසා ආණ්ඩුවට දැන් තව දුරටත් මේ රටේ වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් පැත්තකට දාලා කටයුතු කරන්න බෑ කියන කෝ උනිතා හොඳින් දැන් අවබෝධ කරගත යුතු තිබෙනවා. කොළඹදී පැවති මෙම විරෝධතාවයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්ුණේ මේ ආකාරයෙන්. මේ අතර අද දින පැවති උද්ඝෝෂණයකට සහභාගී වූ දෙනියාය ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක් මිය ගොස් තිබෙනවා. මෙම ගුරුවරිය හෘද සැත්කමකට ලක්ව සිටියා යකු බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ. හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු ශේෂ්ඨ 16ක වෘත්තිකයින් අද පෙරවරුවේ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි. කෙසේ වෙතත් සිය ගැටලුවලට නිසි විසඳුම් ලැබුණේ නැත්නම් වර්ජන ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. වැටුප් විෂමතාවයේ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් අද පෙරවරු 7 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. එය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මකයි. මේ සඳහා දිවයින පුරා සෞඛ්‍ය සේවකයන් 50,000කට අධික පිරිසක් සහභාගී වුණා.
ඉල්ලීම් සඳහා නිසි විසඳුම් දුන්නේ නැත්නම් වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි වර්ජකීන් ප්‍රකාශ කළේ. ඕගින්ගේ පැත්තෙන් යම් චෝදනාවක් කරන එකේ සාධාරණයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට සේවාව නැති වෙනකොට ඒක දැනෙනවා. අපි ඒ ගැන කනගාටු ප්‍රකාශ කරනවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ අදයිය දැනුම් දීප එකක් නෙමෙයි. ප්‍රශ්න වලට අදාළව ආණ්ඩුවේ අපි අවධානය යොමු කරේ ආණ්ඩුව ආරම්භ වෙච්ච දවසේ ඉඳන්. මේ තැනට අපිව පත් කරේ සෞඛ්‍ය බලධාරි. ඒ නිසා අපි විශේෂයෙන්ම ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා මේ සෞඛ්‍ය බලධාරීන්ට බල කරන්න මේ සෞඛ්‍ය සේවකයින්ගේ ප්‍රශ්න निराකරණය කරලා දෙන්න කියලා. අද දිනේදී මේ ක්‍රියාත්මක වෙන සංකේත වැඩ වර්ජණයට අවධානය යොමු නොකරමින් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළොත් අපට සිද්ධ වෙනවා අඛණ්ඩ වැඩ වර්ජණයක් ගෙනියන්න. වර්ජන තුලින් ඉල්ලීම් දිනා ගැනීම අයිතියක් වත් රට තුල මේ මොහොතේ පවතින තත්ත්වය මත විශේෂයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්ති ක්‍රියාමාර්ගයකට එළඹීමට පෙර සිටිය යුතු නොවේද? එසේම බලධාරීන්ද නිසි විසඳුම් ලබා දුන්නේ නම් මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගයක් උත්ගත වන්නේද නැත. එක් පැත්තකට වරද පටවන්නේ නැතිව ගැටලුවකට නිසි විසඳුම් අවශ්‍ය වේලාවේදී සෙවීම අප යලි යලිත් අවධාරණය කරන්නෙමු. නොයසේනම් ඇතැම් පුද්ගලින්ගේ ක්‍රියාවන් හේතුවෙන් හැමදාමත් බැටකන්නේ අහිංසක ජනතාවයි. අද බෙහෙතුත් නෑ. ෆාමසිස්ලා ඉස්සයි. බෙහෙතුත් නෑ. මිනිස්සු නිකන් මැරෙන එක තමයි තියෙන්නේ. බෙහෙතින් සල්ලි නෑ. සල්ලි වලට බෙහෙත් ගන්න නෑ. බෙහෙතවත් එන්න ඕනේ. असाधारण महत्याण कर කෙසල් වත්ත පොලිස් වසම තුල පදිංචි බාල වයස්කාර ගෙහනු දරුවන් තිදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කෙසල් වත්ත පොලිස් වසම තුල පදිංචි බාල වයස්කාර ගෙහනු දරුවන් තිදෙනෙකු නිවසින් අතුරුදන් වීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කෙසල් වත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබෙනවා. කෙසල් වත්ත පොලිසිය පවසන්නේ වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල එම ගෙහනු දරුවන් පසු වූ බවයි. ඔවුන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරියක් බව සඳහන්. ඔවුන් නිවසින් අතුරුදන් වී ඇති බවට ඊයේ දින පැමිණිල්ලක් ලැබී ඇතැයි සඳහන් කළ පොලිසිය ඒ පිළිබඳව පුළුල් විමර්ශන සිදු කරන බව කියා සිටියා. එම අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ප්‍රකාශ පොලිසිය විසින් සටහන් කරගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කෙසල් වත්ත පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ජනතාව පාලකයන්ගේ ගෙලාලන දවස දැන් උදා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. රිදීමාලිය අධ්‍යයදී රසායනික පොහොර ඉල්ලා පැවති උද්ඝෝෂණයකදී ඔහු මේ බව පැවසුවේ. මේ අතර සමහර ගොවීන් කාබනික පොහොරින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නා ස්ථානද වාර්තා වනවා. නීතිමය අවසරයක් ලැබෙන තාක් චීන නැවේ පොහොර ලංකාවට ගොඩබාන දෙන්නේ නැති බව අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. රසායනික පොහොර ඉල්ලා වීදිබැස්ස ගොවීන්ට රජය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලබා දීමට කටයුතු කළා. ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ දියර පොහොර ගොවීන් අතර බෙදා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. තවත් සමහර ගොවීන් කාබනික පොහොර යොදා දැන් වගා කරන්න පටන් අරන්. කෙසේ වෙතත් කාබනිකද රසායනිකද කියන ගැටලුව තවමත් ගොවි ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා. මෙවර මහකන්නේට අවශ්‍ය ජලය කුඹුරු වලට මුදා හැරීමද ආරම්භ කර තිබෙනවා. ජලය කුඹුරු වලට මුදා හැරියද ඇතැම් දේශවල ගොවීන් තවමත් කුඹුරු වලට බැස්සේවත් නැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මේ අතර රසායනික පොහොර ඉල්ලා රිදී මාලියද්දු ගොවීන් පිරිසක් අද ආන්දා උල්පත මන්සන්දියේදී විරෝධතාවයක නිරත වුණා. අදට ගොවි ජනතාව හතර ගාතෙන් වට්ටල ඉවරයි වර්තමාන පාලකෝ විසින්. මේ රටේ කුෂිකර්මාන්තයේ මලගමට දක්වලා තියෙන්නේ. කුෂිකර්මාන්තයේ බොටුවෙන් අල්ලලා තියෙන්නේ. ජනාධිපති අපි දැක්ක පෞගේ දවස්වල ආමන්ත්‍රණය කරලා කිව්වා මට පුළුවන් ගොවියගේ බෙල්ලෙන් අල්ලලා හමුදාව දාලා ඕන්නම් වගා බිමට බස්සලා ගොවිතැන් කරන්න පුළුවන් කියලා කිව්වා. ජනාධිපතිට උනත් බලයක් ඇත්තේ නැහැ. ගොවියගේ බෙල්ලෙන් අල්ලන්න වෙයි හරි වෙන මිනිහෙක්ගේ බෙල්ලෙන් අල්ලන්න හැකියාවක් නැහැ. එයා ওই පරණ කරපු වැඩ තමයි යා මතක් කරන්නේ බෙල්ලෙන් අල්ලලා හයි කරන්න පුළුවන් කියලා. වර්තමාන පාලකයන්ට අපි මතක් කරන්න කැමැති මේ විදියට ගියොත් ජනතාව ඔයාලගේ බොටුවෙන් අල්ලන්න පුළුවන් කමක් තියෙනවා. චීනෙන්
හා කාබනික පොහොර රැගත් හිපෝ ස්පිරිට් නෞකාව මේ වන විටත් කළුතර බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වනවා. එම කාබනික පොහොර නීතිමය අවසරයක් ලැබෙන තුරු මෙරටට ගොඩබෑමට අවසර දෙන්නේ නැති බවයි විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. ආපු පොහොර ගොඩබාන්න මම විෂයභාර අමාත්‍යවරයා හරි නිදු දෙන්නේ නැහැ. ඒකට අධිකරණ තීන්දුවක් හරි වෙන යම් තීන්දුවක් ආවොත් අපිට පුළුවන් වෙයි. නමුත් අපි බලනවා මේ සම්බන්ධයෙන් බේරුමක් තියෙනවා නම් එතනින් පස්සේ ක්‍රියාත්මක වෙන්න. ඒ වනතුරු මම උපදෙස් දීලා තියෙන්නේ කිසිසේත් මේ නැවේ ආපු පොහොර කිසිසේත් ගොඩබාන්න එපා කියන උපදෙස ලබා දීලා තියෙනවා. මේ උතර බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාර්ණ නියෝගය මේ මස 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළා. මේ අතර ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන් වූ නැනෝ නයිට්‍රජන් පොහොර පිළිබඳව පරීක්ෂණයක් සිදු කළේ නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි පිළිගන්නවා නැනෝ නයිට්‍රජන් පිළිබඳ අපි ලංකාවේ රිසර්ච් එකක් කරලා නැහැ. හැබැයි ඉන්දියාවේ කරන සියල්ල සැලකිලට අරගෙන තමයි අපි මේ කටයුත්ත කරේ. ඒක ඔබතුමා කියන්නේ මේ ඉන්දියාවේ ඒ කෘෂිකර්මාන්තයේ නියැලෙන ඉඩකඩම්වල තිබෙන පස හා අපේ රටේ පස එක හා සමානද? මේ නැනෝ නයිට්‍රජන් එකක් ගේන්න කියලා, ඒ වගේම නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් ගේන්න කියලා හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා තමයි මට නිර්දේශ කරේ. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන් වූ නැනෝ නයිට්‍රජන් පොහොර පිළිබඳ පරීක්ෂණයක් සිදු කළේ නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කාබනික පොහොර සටන ආපසු හරවන්න රසායනික පොහොර සමාගම් වලින් මුදල් ගන්න පුද්ගලයන් හෙළිදරව් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ. ඔබතුමා වතුර දුන්නට වැඩක් නැහැ පොහොර ටික දෙන්නේ නැත්තම්. ඔබතුමාගේ පියා අපි දන්නවා හොඳ ගොවියෙක්. හැබැයි එතුමාගේ දෙටු පුතා ජනාධිපතිතුමාට මේ කාරණේ නොතේරීම හරහා බරපතල කඩාවැටීමක් අද ගොවි බිම්වල ගොවියගේ ඇතිලා තියෙනවා. තරවටු කරලා වේවැලතර අරන් අයියා තමන්ගේ මල්ලිට දෙන දඬුවමක් විදියට වහාම පොහොර ටික ලබා දෙන්න කටයුතු කරන්න ඔබතුමා මැදි වතුරොත් මිසක් මේක වෙන කෙනෙකුට කරන්න බෑ කියන එක තමයි අපිට නම් දැන් තේරලා තියෙන්නේ. මාගේ උපදේශ ඉතා ඉහළින්ම පිළිගන්නා සත්භාවයෙන් කරට කටයුත්ත සඳහා සියලු දෙනාම සහයෝගය දක්වන ලෙස ඉල්ලාය. චීන කාබනික පෝරතෝගේ ජාතික ශාක නිරෝධායන සේවයේ බලපත්‍රයක් අනුව නොවේ ආනයනය කළා තිබෙන. ජාතික ශාක නිරෝධායන සේවයේ මගින් ප්‍රතික්ෂේප කරන ලද ආනයන හා අපනයන ද්‍රව්‍ය ඕනෑම තුන්වෙනි පාර්ශ්වයක නිර්දේශ සමග නැවත ගෙන්වීමට එකී සමාගම් විසින් ඉදිරියේදී ඉල්ලුම් කළහොත් ඒ සඳහාත් අවස්ථාව ලබා දෙන්නේද? නැනෝ නයිට්‍රජන් පොහොර මිනිසාගේ ශරීර සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවන බවට පරිසර හිතකාමී බවට ඇති වාර්තා මොනවාද? ඔබතුමාලා උද්ඝෝෂණ වලට නායකත්වය දෙනවා. මොකද ඔබතුමාලත් ඉතින් ඡන්ද පරදිලා තමුනාසල යන එන මන් නැති වෙලා ඉන්න වෙලාවේ ගෝවියන්ගේ හරි එල්ලිලා මේ දේශපාලනයට එන එක ගැන අපි බුදුම වෙන්නේ නැහැ. මේ තීන්දුව ආපස්සට හැරවීම සඳහා රසායනික පොහොර ආනයනය කරුවන් සහ රසායනික පොහොර නිෂ්පාදකයන් මේ සඳහා විශාල ආයෝජනයක් කරනවා. මේ බැංකු ගිණුම් වලට එන සල්ලි, මේ දුරකතන සංවාද, මේ සියල්ල පිළිබඳ අපට පොඩි කාලයක් දෙන්න. මහකන්නේ අපි මිලියන 1.3ක් විතර අපට හාල් අතිරිත්තක් තියෙනවා. හාල් තියෙනවා. ඉතුරු කකුලක් කඩා ගන්න තු පොඩ්ඩක් ඉන්නවා. ගේන පොහොර පිළිබඳ දැන් භූතෙක් මවන. මම පැහැදිලිව දිගින් දිගටම හිටියා. මහින්දානන්ද අලුත්ගමගේ කෙනෙක් හිටින්න තමයි ඒ නැවෙන්න බැරි උනේ. ඒක හොඳට මතක තියාගන්න. ඔබතුමාලගේ කාලේ මේ රටට පොහොර ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන සියලු පොහොරවල ප්‍රමිතියෙන් යුක්ත නැති පොහොර කියලා රසායනාගාර වාර්තා වලින් ඔප්පු වෙලා තියෙනවා. මොකද කරේ? කෘෂිකර්ම ඇමති වාර්තා ටික වෙනස් කරා. මහින්දානන්දර තේනියෑම කරන්න තිබ්බා. අපි එතෙන්ද ගේන තමුන්හන්සල වගේ තුට්ටු දෙකට අපි වැටුනේ නැහැ. මම අද යනවා මේ කතාව ඉවරලා CID එකට චම්පි කරනවක මහත්තයාට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. මම අනුරාධපුරයේ ගියා අපේ චන්දසේන ඇමතිතුමාලා ගෙදර. චන්දසේන ඇමතිතුමාගේ නෝනා කිහෙල් ගෙඩි ටිකක් ගෙනලා කියනවා මේකට යූරියා ගහලා නැ මේක කාබනික වලින් හදපු එකක් කන්න කියලා කියනවා. එහෙම තමයි අපි ගමේ ගියාම මිනිස්සු කියන්නේ. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරේවි ඇයි මේ සාම්ප්‍රදායික දේශපාලනේ මිදිලා ප්‍රතිපත්තිගරුක දේශපාලනයකට? එතුමා ගන්න තීන්දුව මූලිකව අමහිරි වෙන්න පුළුවන්. ගොවි වලට නායකත්වය දෙන්න මන්දක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා තිබුණා. කෘෂිකර්ම ඇමතිතුමා නියරකවත් ගිහිල්ලා නැහැ කියලා. හැබැයි සිරිසේන ජනාධිපතිතුමාට වැඩිය මම නියර වෙලේ ගියපු මිනිහෙක්. මගේ තාත්තා ගොවියෙක්. මං කුඹුරු කොටලා තියෙනවා. ගොයන් හිටවලා තියෙනවා. මං කුඹුරේ වැඩ කරලා තියෙනවා. අපි පිළිගන්නවා නැනෝ නයිට්‍රජන් පිළිබඳ අපි ලංකාවේ රිසර්ච් එකක් කරලා නැහැ. හැබැයි ඉන්දියාවේ කරන සියල්ල සැලකිලට අරගෙන තමයි අපි ටෙක්නික කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ කටයුත්ත කරේ. ගොවියාගේ නිෂ්පාදනය යම් අඩුවක් වුණත් ඒ පාඩු වෙන මුදලට අපි බලාපොරොත්තු වෙනවා වන්දිය ගෙවන්න. නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරා නම් කොහොමද ගරු ඇමතිතුමනි ශාක නිරෝධායන සේවය ආනයනික බලපත්‍රයක් ලබා නොදී ඩොලර් ලක්ෂ 80ක් 90ක් අතර ප්‍රමාණයක මේ පොහොර ගෙන්වන්නට ණයවර ලිපි ටික නිකුත් කරේ? ඒ නැනෝ නයිට්‍රජන් පිළිබඳව ඉන්දියාවේ පරීක්ෂණ කරලා තියෙනවා. ඒක රොබුතුමා කියන්නේ මේ ඉන්දියාවේ ඒ කෘෂිකර්මාන්තයේ නියැලෙන ඉඩකඩම්වල තිබෙන පස
හා අපේ රටේ පස එක හා සමානද? ඔබතුමාලා වෙලාවකට බණිනවා පොහොර නැහැ කියලා. පොහොර ගෙනාපුවම ඒ ගේන පොහොර නවත්තන්න කතා කරනවා. හරි කමක් නැහැ. ඔබතුමා කිව්ව ආකාරයට චීනෙන් නැව පිටත් වෙලා තියෙන අපේ වාණිජ බලපත්‍රය නැතුව. ඒක වැරදි. එහෙම එන්න අයිතියක් නැහැ. ඒ නිසා තමයි වාණිජ අධිකරණයට ගිහලා මේ තීන්දුව ගත්තේ. සාම්පල් එක ආපු දවසේ මේ ෂිප්මන්ට් එකෙන් ඇවිල්ලා තියෙනවා. අපි ටෙස්ට් කරන්නත් කලින්. ඒ ඝනදෙනුවේ අඩුපාඩුකම් සිදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ගෙවීම් නැත කරලා මේ සියලු කටයුතු කරලා තියෙන්නේ. මේ නැනෝ නයිට්‍රජන් එකක් ගේන්න කියලා. ඒ වගේම නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් ගේන්න කියලා හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා තමයි මට නිර්දේශ කරේ. මේ IFF CEO කියන ආයතනයේ වෙබ් අඩවියට ගියාම එහි කිසිම තැනක නැනෝ නයිට්‍රජන් කියලා දෙයක් නැහැ. කල කරලා තියෙන ඒ ප්‍රකාශනයට අනුව තියෙන්නේ නැනෝ යූරියා. එම නැනෝ යූරියා ලීටරයක මිල ඉන්දියානු රුපියල් 480යි වෙන්නේ ඩොලර් වලට පරිවර්තනය කළාම ඩොලර් 6යි. හැබැයි මේ ගණන් හිලව් වලට අනුව ආසන්නෙන් ඩොලර් 25ක් වෙනවා නැනෝ යූරියා ලීටරයක්. ඩොලර් 6ට ගන්න පුළුවන් එක 25ක් වීම පිළිබඳව අනිවාර්යයෙන්ම ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියලිච්ච අය වග කියන්නේ. මොකද මේ ඩීල් එක දිගටම ගියොත් රුපියල් මිලියන 8000කට ආසන්න ප්‍රමාණයක් රටට පාඩු වෙනවා. දැනට ප්‍රශ්නාර්ථයක් හැටියට තියෙන ඔය චීන පොහොර නැව පොහොර කිලෝග්‍රෑමයක් රුපියල් 92ක් වෙනවා ලංකාවට එනකොට. අපි කොම්පෝස්ට් පොහොර හදලා තියෙනවා කෙරවල පිටියේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් එක්කව කරලා එන්රිච් කළාට පස්සේ රුපියල් 30කට තමයි අලවි කරන්නේ. තොග ගානේ අලවි කරන්නේ රුපියල් 5ත් 10ත් අතර ගානේ. එතුමාට මේ ගැන CID යන්න පුළුවන්. පරීක්ෂණ කරන්න කියන්නේ. අපි ඒ ගැන විවෘතයි. මේ ගැන කරුණු අපිට දක්වන්න පුළුවන්. ඩොලර් නැති ආණ්ඩුව අද වල්ගේ නැති ගොනා වගේ කියලා බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඩීසල් මිල ඉහළ ගිය නිසා අද බස් දුවන්නේ භූමිතෙල් වලින් කියලායි භූමිතෙල් හිඟයට හේතු දක්වමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ. ඉන්ධන මිල වැඩි කිරීම තීරණය කරන්නේ තමන් නොව මුදල් ඇමති බවද අද ඇමති ගම්මන්පිල ප්‍රථම වතාවට පැවසුවා. සීනි කිරිපිටි සහල් ගෑස් සිමෙන්ති පමණක් නොවේ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රට පුරාම හිඟයි බොහෝ භාණ්ඩවල මිල තියෙන්නේ අහස උසට පාලන මිලවල් දාලා පාලනය කරන්න පුළුවන් වුණු එකම භාණ්ඩයක්වත් නැහැ සිද්ධ වුණේ තිබුණු ටිකත් හංගපු ටික විතරයි මෙරට ප්‍රධාන වීමෝල් හිමියන්ගේ සහල් මාෆියාවට එරෙහිව සහල් ඉන්දියාවෙන් ගේනවා කිව්වත් ඇත්ත කතාව ඊට වෙනස් අද අත්‍යවශ්‍ය ඉන්ධන පවා පිට රටින් ගේන එක බරපතල අර්බුදයක් බවට පත්ව තිබෙනවා මේ සියල්ලටම හේතුව ඩොලර් හිඟය. අපේ රටට ඩොලර් ලැබුණු ප්‍රධාන මාර්ග කොවිඩ් එක්ක බිඳ වැටුණා. සංචාරක කර්මාන්තය ඒ අතර ප්‍රධානයි. අද ඩොලර් ගන්න තියෙන එකම ක්‍රමය ජාත්‍යන්තර ණය. අපි දැනටමත් මහා ජාත්‍යන්තර ණය උගුලක සිර වී අවසන්. ගත්ත ණයවල පොලිය ගෙවන්න වෙන්නේත් ඩොලර් වලින්. ණය අරගෙන දියුණු වෙච්ච රටක් නැති බව ඇමති උදේ ගම්මන්පිල මහතාට අද මතක් වුණා. දැන් මේ ඇමතිවරුන්ට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සිහි වෙන්න පටන් අරන් මේ අපි ආපු ගමන වැරදි මං කියන 60 දශකේ ඉඳන් අපි ණය වෙමින් රට සංවර්ධනය කරේ සිංගප්පූරු ණය ගන්න නැතුව රට හැදුවේ ණය අරගෙන රට හදනවා කියන එක මානයි ගිනගෙන නැහැ ණය වලින් ණය අරගෙන රට දියුණු වෙච්ච රටක් මම අහලා නැහැ ලංකාවේ දේශපාලකයෝ හිටියා හොඳටම ඇති දැන්වත් රාජ්‍ය තාන්ත්‍රික රටපාලනය කළ යුතු යුගයේ උදා වෙලා තිබෙනවා. අදත් රට පුරා ගෑස් සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න දිගු පොලිම් පවතින බව අප වාර්තාකරුවන් පැවසුවා. කොච්චරලා පොලිම් විචාරද? කොච්චරලා පොලිම් විචාර ගෑස් ගන්න? හොඳයිද දැන් මේ වෙනවා? සාමාන්‍ය ජනතාව භාවිත කරන භූමිතෙල් වලටත් දැන් දිගු පෝලිම් බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා භූමිතෙල් හිඟයටත් අද හේතු දැක්වුවා මේ දිනවල දවසකට භූමිතෙල් මෙට්‍රික් ටොන් 550ක් අලෙවි වෙනවා පෞගේ කාලේ භූමිතෙල් වල සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර උදුන් බෝට්ටු පවණක් නෙවෙයි බස් රථ පවා මේ දවස්වල භූමිතෙල් වලින් දුවන්න පටන් අරන් තියෙනවා මේ වෙනකොට ස්ථාවරයට ඇවිල්ලා තියෙන්නේ තෙල් මිල වැඩි කිරීමත් සම්බන්ධයෙන් පසුගිය මාස 5ේදී තෙල් මිල වැඩි නොකළ ලෝ එකම රට ලංකාවයි අයවැය මාසේ ඉන්ධන මිල තීරණය කිරීම ගරු මුදල් ඇමතුමාට බාරයි බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා අද ඉන්ධන මිල වැඩි කිරීම මුදල් ඇමතිට බාර දීලා හරි පරිස්සමෙන් ඇඟ බේරගත්තා උදරය ආශ්‍රිත පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය හයිබි කිමෝതെරපි යන්ත්‍රයක් ඊයේ දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත බාර දීම සිදු කෙරුණා ඒ හෙල්ප් සර්කල් ආයතනයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පෙස්කුවල් මහතා විසින් උදරය ආශ්‍රිත පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය හයිපික් කිමෝതെරපි යන්ත්‍රයක් හෙල්ප් සර්කල් සමාජ සේවා ආයතනය මගින් ඊයේ දින වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත පරිත්‍යාග කළා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 160ක්. හෙල්ප් සර්කල්ස්
සමාජ සේවා ආයතනයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පෙස්කුවල් මහතා විසින් යන්ත්‍රය ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත බාර දෙනු ලැබුවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී පැවති එක්සත් ජාතීන්ගේ තිරිසර සංවර්ධන ඉලක්ක සම්මානය පසුගියදා ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ ආචාර්ය ධර්මලිංගන් තරේසන් හා අමීර් නසීම් යන මහතුරුන්ටයි. ශ්‍රී ලංකාවට මෙවැනි සම්මානයක් ලැබුණු ප්‍රථම අවස්ථාවද මෙය බවයි වාර්තා වන්නේ. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලගන විසිර යාමේ පෙළපාලිය අද පැවැතුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලමින් ගුණකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීමට දින නියම කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මාස පළමුවනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. පවතින වර්ෂාවත් සමග කිලිනොච්චියේ පිහිටි ප්‍රධාන ජල පවිත්‍රාගාරයේ පිරිපහදු කළ නොහැකි තත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ගැටලුවක් පවතින බවයි ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.